සම්මා සම්බුද්ධ සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය පොත සම්නිවේදනය කරන බුදු මග ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත ධර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද පලුගස්සවේ සද්ධාතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක් ප්‍රසාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. M.H. ඊවා චාන්දනී මහත්මිය, ලක්ෂාන් සුලෝචන ප්‍රනාන්දු මහතා ඇතුළු පවුලේ පින්වත් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්වර දායකත්වයගෙන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම සවන කාලෝ අයම් බදන්තා, ධම්ම සවන කාලෝ අයම් බදන්තා, ධම්මසවන කාලෝ අයම් බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කතං සමත පුබ්භංගමං විපස්සනං භාවේති තේ. සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂේ සදැහැති පින්වත්නි, බෞද්ධ මාධ්‍යාලය හරහා සිදු කරනු ලබන බුදුමග සදහම් වැඩසටහන් මාලාවේ අද දිනට නියමිත ධර්මදේශනාවේ සදැහැති දායකත්වයේ දරනු ලබනවා එච්.එම්. ඊවා චාන්දනී මහත්මිය, ලක්ෂාන් සුලෝචන ප්‍රනාන්දු මහත්මා ඇතුළු ඒ පවුලේ පින්වතුන්. විශේෂයෙන්ම මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා අපවත් වේ වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරන්නට, වගේම විශේෂයෙන්ම මෙම පවුලේ මිය පරලව ගිය PGR සිල්වා මහත්මියටත්, ඒ වගේම H.M.H. චාලි චන්ද්‍රදාස මහත්මානන් ඇතුළු කොට ඒ පවුලේ මිය පරලව යන්නට යෙදුන සිලෝම ඥාතීන් සිහිපත් කරලා පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා ඊවා චාන්දනී මහත්මිනිය, ලක්ෂාන් සුලෝචන මහත්මා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම. ඒ දායකත්වයන් සහ අරමුණු පිළිබඳවයි අප සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් අද දවසේදී ඒ දායකත්වයන් සහ ඒ අරමුණු පිළිබඳව දේශනාවේ අවසානයේදී අපි විශේෂයෙන්ම සිහිපත් කරලා ඒ පුණ්‍යානුමෝදනා කිරීම, ආශිර්වාද කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පසුගිය වැඩසටහනේදීත් සිහිපත් කළ පරිදි සමත පූර්වාංගම විදර්ශනාම පිළිබඳව තවදුරටත් කතාබහ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එතනදී අපි මතක් කළා සමතේ කියන්නේ මොකක්ද, විදර්ශනාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. සමතයෙන් කෙරෙන්නේ මොන වගේ කාර්යයක්ද, විදර්ශනාවෙන් කෙරෙන්නේ මොන වගේ කාර්යයක්ද කියලා අපි කෙටියෙන් සිහිපත් කරගත්තොත් ඒකාග්‍රතාවයට පත්වීම, එහෙම නැතිනම් හිතේ නීවරණාදී ධර්මයන්ගෙන්, එහෙම නැතිනම් ආවරණීය ධර්මයන් දුරු කරලා
යටපත් කරගෙන එයින් මිදිලා ඒකාග්‍රතාවයේ කියන චෛසිකය එහෙම නැතිනම් හිතේ එකඟකම වර්ධනය කිරීම තමයි සමාධිය කියලා කියන්නේ. එහෙමනම් මුළු සමතේම බලාපොරොත්තු වෙන්නේ සිදු කරලා තියෙන්නේ ඒකාග්‍රතාවයකට පමිනවීම. කුසල මේ වශයෙන් හිත ඒකාග්‍රතාවයකට එක අරමුණකට පත් කිරීම තමයි සමතේම බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට විදර්ශනාව කියලා කිව්වහම අපි මතක් කළා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ත්‍රිලක්ෂණය හොද්දට නුවණින් මෙනෙහි කිරීම විදර්ශනාව හැටියට අවබෝධය දක්වා යන නුවණ වර්ධනය කිරීම පැහැදිලි කරන්නට පුළුවන්. සමතයේ චිත්ත භාවනාව හැටියට විදර්ශනාව ප්‍රඥා භාවනාව හැටියටත් වෙන් කරලා පැහැදිලි කළා. සමත පූර්වාංගම විදර්ශනාව තුළදී විශේෂයෙන්ම පැහැදිලි කරනවා పూర్වේ සමතේ වඩලා පළමුවෙන් සමතය වඩලා ඉන් අනතුරුව විදර්ශනාව වඩන ආකාරයේ පිළිබඳව. අපි එතනදී දීර්ඝව කතා කළා ඒ කාරණාවන් පිළිබඳව. අද දවසේදී ඒකේ දිගුවක් විදිහට එහෙම කටයුතු කරනකොට මාර්ගයේ වැඩෙන ආකාරය කොයි විදිහටද මාර්ගයේ වැඩෙන්නේ කියන එක මාර්ගයේ උපදින්නේ කියන එක පිළිබඳව පැහැදිලි කරගන්නටයි අද දවසේදී තිබෙන්නේ. මෙතනදී මාර්ගය කියලා කිව්වහම අලුත් මාර්ගයක් අමුතු මාර්ගයක් ගැන නෙමෙයි කතා කරන්නට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හැමතැනදීම අපිට නිවන් දකින්න එකම මගයි පැහැදිලි කරන්නේ. ඒකායනෝ භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්වයාගේ විසුද්ධිය පිණිස එකම මගයි අපිට තියෙන්නේ. මේ මග වෙන මොකක්වත් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නමුත් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කිව්ව ගමන්ම ඔබ හැමදෙනාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හොඳට කටපාඩමින් මතකයෙන් කියන්න පුළුවන්කම තියෙනවා. පුංචි දරුවෙක්ගෙන් ඇහුවත් සමහර වෙලාවට පාසල් දහම් පාසල් යන දරුවෙක්ගෙන් ඇහුවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් කරන්න කියලා කිව්වහම ඒ දරුවටත් මේ අංගාට බොහොම පහසුවෙන් නම් කරන්න පුළුවන්කම තියෙවි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. නමුත් ඊට එහා එහෙම නැතිනම් ඒ වචන ටිකට අන්තර්ගතයේ සපේන අර්ථය ඒ සරලව අපි වචනේ ප්‍රකාශ කළ තරම් සැහැල්ලු සරල නැහැ. ටිකක් ගැඹුරින් විමසීමක් කළ යුතු වෙනවා. ගැඹුරින් අධ්‍යයනය කළ යුතු වෙනවා. ඒ සඳහා මේ මාර්ගාංග 8 උපදින ආකාරය පිළිබඳව ඒ මාර්ගාංග 8 පවත්වන ආකාරය පිළිබඳව අපි ටිකක් ගැඹුරින් විමසීමක් කළ යුතු වෙනවා. ඒ සඳහා දහම අපිට අර්ථයන් සපේනවා. මේ ආර්යංග ටික එහෙම නැතිනම් මේ මාර්ගංග ටික කොයි ආකාරයකින් කොහොමද උපදින්නේ? කොයි ආකාරයකින් කොහොමද පවතින්නේ? ඒක කොහොමද උපකාර වෙන්නේ කියන අර්ථය තුල. අපි ගත්තොත් සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දර්ශන අර්ථයකින්. දිට්ඨාට්ඨාන අර්ථයකින්. එහෙම නැතිනම් දිට්ඨිය පිළිබඳ වූ අර්ථයකින් තමයි සම්මා දිට්ඨිය කියන ධර්මතාවය කතා කරන්නේ. ඊළඟට සම්මා සංකප්පය පිළිබඳව ගත්තොත් අවිරෝපණ අවිනිරෝපණ අර්ථයකින් සම්මා සංකප්පය කතා කරනවා. සම්මා වාචා ගත්තාම
පරිග්‍රහණාර්ථයෙන් අර්ථ ගන්වනවා. ඒ වගේම සම්මා කම්මන්තේ ගත්තාම සමුත්ථානාර්ථයකින් අර්ථවත් කරනවා. ඒ වගේම සම්මා ජීවේ ගත්තාම වෝදානාර්ථයකින් අර්ථ ගන්වනවා. සම්මා වායාමයේ පග්ඝානාර්ථයෙන් ඊළඟට සම්මා සති ගත්තාම උපට්ඨානාර්ථයෙන්. ඒ වගේම සම්මා සමාධිය ගත්තාම අවික්කේපර්ථයෙන් කියලා මෙන්න මේ අර්ථ ගැන්වීම දහම තුළම අපිට ඉදිරිපත් කරලා පෙන්නනවා. පටිසම්භිදා මග්ගයේ තුල අපිට මේ පැහැදිලි කරලා පෙන්නනවා. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අංග 8, එහෙම නැතිනම් මේ මාර්ගාංග 8 කොයි ආකාරයකින්ද මේ අර්ථයට සැසඳෙන්නේ කියන එක පිළිබඳව ටිකක් ගැඹුරින් විමසලා බලන්නට. ඒ නිසා ඔබ හැම දිනාටම සිහිපත් කරනවා හොඳ අවධානය යොමු කරලා හිතේ හිතේ කතා කරන ගතිය හොඳට අඩු කරගෙන අවධානය යොමු කරලා මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්නට කියලා. සම්මා දිට්ඨිය කියලා කිව්වහම දිට්ඨි අර්ථයකින් සම්මා දිට්ඨිය වෙනවා කියලා. දැක්මක අර්ථයකින් තමයි සම්මා දිට්ඨිය කියන ධර්මතාවය මාර්ගය උපදින්නේ කියන කාරණේ පැහැදිලි කරනවා. මේක අති ගැඹුරු අර්ථයක්. මේක අති ගැඹුරු ධර්මතාවයක්. මේ පිළිබඳව කතා කරන්නට අපි මිත්‍යා දිට්ඨි පිළිබඳව දීර්ඝ දේශනා මාලාවක් සිද්ධ කළා. දෙසට මිත්‍යා දෘෂ්ටියත්, ඒ වගේ මේ දිට්ඨිය කියන්නේ මොන වගේ කාරණාවකින්ද කියන එකත් පිළිබඳව දීර්ඝ විග්‍රහයන් ඊට පෙර ආතුව දේශනා මාලාවකදී සිද්ධ කරන්නට යෙදුණා. ඒ සිද්ධ කළේ මෙන්න මේ කාරණා සඳහා උපකාර කර ගැනීම පිණිස. ඉතින් ඒ නිසා මට දේශනා ගණනාවකින් සිද්ධ කළ ඒ දිට්ඨිය නැවත විස්තර කරන්නට මේ දේශනාව තුළ අවස්ථාව නැහැ, කාලය මදි. ඒ නිසා මම කෙටියෙන් පැහැදිලි කළොත් දිට්ඨිය කියලා ගත්තහම සාස්වත දිට්ඨියත් උච්ඡේද දිට්ඨියත් කියලා අපිට දිට්ඨිය දෙයාකාරයකින් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. මේ දෙයාකාර වූ දිට්ඨිය තමයි, එහෙම නැත්නම් මේ දිට්ඨිය තමයි තවදුරටත් විභේදනය කරගෙන බෙදලා 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 අරගත්තාම ඒ ඒ යම් යම් දිට්ඨි උපදින ආකාරය අනුව මිත්‍යා දෘෂ්ටි 62ක් පිළිබඳව දහමේ පැහැදිලි කරන්නේ. ඉතින් මෙන්න මේ මිත්‍යා දෘෂ්ටි 62ටම නොවැටෙන දර්ශනයකින්ම පැහැදිලි කරගත යුතු ධර්මතාවයක් තමයි සම්බුදුරජාණන් වහන්සේ දේශිත මේ ශ්‍රී සද්ධර්මය. එමනම් ශ්‍රී සද්ධර්මයේ තුල අන්තර්ගත කරන දර්ශනය ශ්‍රී සද්ධර්මයේ තුල ඉදිරිපත් කරනු ලබන දර්ශනය තමයි මෙතනදී සම්මා දිට්ඨිය හැටියට මාර්ගංගයේ උපදවන ධර්මතාවය හැටියට පැහැදිලි කරගන්න තියෙන්නේ. සම්මා දිට්ඨිය හැටියට පෙන්නන්නේ කුමක්ද කියලා අපි ටිකක් විමසලා බලමු. සම්මා දිට්ඨිය හැටියට පෙන්නන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨි. මොන එක කාරණාවකින් පැහැදිලි කරලා පෙන්නනවා සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද කියලා. දුක්ඛේ ඥානං, දුක පිළිබඳ වූ නුවණට, දුක පිළිබඳ වූ යම් දැක්මක් තියෙනවා නම් නුවණින් යුතු මේ දැක්මට, මේ නුවණට කියනවා සම්මා දිට්ඨිය. දුක්ඛ සමුදය ඥානං, එහෙම දුක හටගන්නට හේතු උනේ මොන වගේ හේතුවක්ද කියලා. දුක්ඛ නිරෝධේ ඥානං, ඒ දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියන එක පිළිබඳවත්, නිරෝධය කරන්නේ කොහොමද කියන මාර්ගය පිළිබඳව දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා නැවත මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ නුවණ කතා කරනවා.
එහෙමනම් සම්මා දිට්ඨිය කියලා කිව්වහම මෙන්න මේ අර්ථය අපි දන්නවා පැහැදිලිව. ඒ වගේම තවත් අපිට සූත්‍රයක් හම්බ වෙනවා සම්මා දිට්ඨි සූත්‍රය කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සම්මා දිට්ඨිය පිළිබඳ වූ අර්ථ විග්‍රහය. එතනදී කාරණා 16කට බෙදලා එනතිනම් කාරණා 16ක් හරහා මේ සම්මා දිට්ඨිය අර්ථ ගැන්වීම කරනවා. ඒ පිළිබඳවත් අපි මීට පෙර යම් අවස්ථාවලදී ඒ දේශනාවන් වලදී පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා සම්මා දිට්ඨිය කියලා කිව්වහම දර්ශන අර්ථයකින්ම සම්මා දිට්ඨිය වෙනවා කියලා මතක් කරන්නේ. මේ සියල්ල එකට කැටි කරලා ගත්තොත් කුමන දර්ශනයක්ද මේ දර්ශනාර්ථයෙන් ඉදිරිපත් කරන්නේ? මෙතනදී දර්ශනය හේතුඵල දර්ශනයක්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ හේතුඵල දර්ශනයක්. යමක් හේතු කරගෙන හටගත්ත දේ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන යථා ස්වභාවයයි. මෙන්න මේ දර්ශනය හරහා තමයි අපිට සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා තියෙන වැඩපිළිවෙල ක්‍රමවේදය උපදවා ගන්නට තිබෙන්නේ. ඒ මාර්ගය තමයි අපිට උපදවා ගන්නට තියෙන්නේ. එහෙමනම් යම් කෙනෙක් සම්මා දිට්ඨියට පත් වෙන්නට නම් අපි අනිවාර්යයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ කලින් සඳහන් කළ ත්‍රිලක්ෂණයන් පිළිබඳව මනා නුවණක් ඇතුව විමසීම කළ යුතුම වෙනවා. එහෙම විමසනකොට ඒ නුවණින් ඒ පිළිබඳව මනසේ විමසනකොට අන්න ඒ විමසන බවට අපිට මුණගැහෙනවා හේතුඵල දර්ශනයක්. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වපු දර්ශනයයි. ඒ දර්ශන න්‍යායයි. ඒ දර්ශනය, ඒ දර්ශන න්‍යාය තමන්ගේ ජීවිතය තුළින් තමන්ටම ඔප්පු වෙනකොට සම්මා දිට්ඨි කියන මාර්ගය උපදිනවා. මාර්ග දිට්ඨිය උපදවා ගන්නට පුළුවන්කම ඇති වෙනව නැතිනම් සම්මා දිට්ඨි මාර්ගය, මාර්ගාංගය උපදිනවා. එහෙමනම් අපට ඔන්න සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා තමයි විදර්ශනා ඥාන දර්ශනයක්, දර්ශනා භාවනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. පූර්වයේ සමතේ වඩලා ඉන් අනතුරුව විදර්ශනාව වඩන ආකාරය පිළිබඳව පැහැදිලි කළේ මෙන්න මේ දර්ශනය තමා තුළින් මාර්ගය උපදවා ගැනීම කිරීම සඳහා. ඊළඟට අපි මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන ඒ දර්ශනයෙන් යුක්ත වෙලා ඊළඟට තමයි ඉතුරු මාර්ගංග ටික පූර්ණේ කරගන්නට වඩන්නට තියෙනවා. යම් කෙනෙක් සම්මා දිට්ඨියෙන් දිට්ටි භාවයකට එහෙම නැතිනම් නිවැරදි වූ දැක්මකටපත් වෙනවා නම්, යථාර්ථ වූ දැක්මකටපත් වෙනවා නම්, මේ යථාර්ථ වූ දැක්ම තමන්ගේ ජීවිතයේ අවබෝධය දක්වා රැගෙන ගිහින් ඒ අනුව කටයුතු කිරීමෙන් කෙලෙස් ගෙවා දමා උතුම් අරිහත් ඵලයට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට උපකාරයේ පිණිස ඉතුරු මාර්ගංග ටික සම්පූර්ණ විය යුතු වෙනවා. මේ දැක්ම තුලින් යථා ස්වභාවය දැක්කට තවදුරටත් අපි අතරේ අනුශය වශයෙන්, ආශ්‍රව වශයෙන් හුරු කරන ලද, පුරුදු කරන ලද ලාමක අකුසලාදී ධර්මයන් තවදුරටත් පවතිනවා. ඒ පවතින ලාමක අකුසල ධර්මයන් තවදුරටත් දුරු කිරීම පිණිස අගුණ දුර්වලකම් හුරු පුරුදු කරපුවා තවදුරටත් දුරු වීම පිණිස ආශ්‍රව අනුශයන් ගෙවා දැමිය යුතු වෙනවා. ඒ අනුශය ධර්මයන්, ආශ්‍රව ධර්මයන් ගෙවා දැමීම පිණිස අපිට මේ මාර්ගයක් තවදුරටත් අනුගමනය කරන්නට වෙනවා. ඒ නිසා මාර්ගයේ අපිට දර්ශන අනුග්‍රහයෙන්, දර්ශනාර්ථයෙන් සම්මා දිට්ඨිය උපදවා ගත්තට ඊට පස්සේ
ඒ අනුකූලව සම්මා සංකප්පයකට පත් වෙන්නට වෙනවා. සම්මා සංකප්පයට තියෙන්නේ අවිනිරෝපණ අර්ථයෙන්, අවිනිරෝපණ අර්ථය කියලා කියන්නේ අරමුණට යොමු කරන බව. කුමන අරමුණකටද යොමු කරන්නේ? අපේ හිත අපිට ලැබෙන අරමුණු වලට හිත යොමු කරනවා. හැබැයි මෙතනදී නිකම්ම අරමුණු වලට යොමු කරනවා නෙමෙයි. දැන් එන හැම අරමුණක් ගානෙම අරමුණට හිත යොමු කරනවා නම් ඒ යොමු කරන්නේ අර මුල් මාර්ගංගයත් ඇතුව. මුල් මාර්ගංගය කියලා කියන්නේ සම්මා දිට්ඨිය. දිට්ඨි අර්ථය ඇතුව තමයි දැන් අරමුණට යොමු වෙන්නේ. අපිට රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන ආදී මේ ආරම්මණයන් තිබෙනවා. මේ අරමුණු වලට අපි සාමාන්‍යයෙන් හිත යොමු වෙන්නේ අවිද්‍යා මූලිකවයි. අපේ අවිද්‍යා මූලිකව මේ අරමුණු වලට හිත යොමු වීම තුළ නැවත කර්ම රැස් වෙනවා කියන තැන දක්වාම, නැවත දුක්ඛ කන්දස සමුදය හෝතේ, සියලු දුක් ස්කන්ධයන්ගේ හට ගැනීම සඳහා උපකාර වෙන විදිහටයි අපි මේ අරමුණු වල හැසිරෙන්නේ, අරමුණු සමග ගනුදෙනු කරන්නේ. එහෙමනම් මේ සම්මා දිට්ඨියෙන් යුක්තව, සම්මා දිට්ඨියට අනුරූපව සම්මා සංකප්පයේ යෙදෙනවා නම්, යම් කල්පනා කිරීමක් කරනවා නම්, ඒ කල්පනා කිරීම අරමුණු වලට යොමු වීම සම්මා දිට්ඨි මූලිකත්වයෙන්ම සිද්ධ වෙන කාරණයක්. සම්මා දිට්ඨිය පෙරටු කරගෙන සිද්ධ වෙන කාරණයක්. ඒ නිසා ඒ අරමුණු වලට යොමු වෙනකොට හේතුඵල න්‍යායකට අනුකූලව, හේතුඵල දර්ශනයකට අනුකූලව ඒ අරමුණු වල නුවණින් දකිනවා කියන මට්ටමකින් තමයි සම්මා සංකප්පේ අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් අපි දැන් දැක්මක් අපේ ඇතුව සම්මා දිට්ඨියට අනුව දැක්මක් ඇති කරගෙන ඒ දැක්ම තුල ඉඳගෙනයි අරමුණු හරහා ගනුදෙනු කරන්නේ. එහෙම නැතිනම් අරමුණු වලට හිත යොමු වෙන්නේ. ඒ අරමුණු වලට හිත යොමු වෙනකොට දර්ශනීය දැක්මක්, සාසනයේ දර්ශනයට අනුව දැක්මක් උපදවගෙන තියෙන නිසා රැවටෙන්නේ නැහැ. යථා ස්වභාවයක් අපි හඳුනා ගන්නවා. දුක දුකයි කියලා හඳුනනවා. හැබැයි දැන් දුකට සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් හැසිරෙන්නට, රැවටෙන්නට තියෙන හේතු අයින් කරනවා. කොහොමද හේතු අයින් වෙන්නේ? ඒ හටගත්ත විදිහ සහ ඒ නැති වෙන විදිහ මැනමින් විමසලා බලනවා. ඒ නුවණක් ඇතුවමයි දැන් ඒ අරමුණුත් සමග කරන ගනුදෙනුව සිදු කරන්නේ. සංකල්පනාවක් ඇති කරගන්න. එහෙම නැතිනම් හිතන්නේ, කල්පනා කරන්නේ, යොමු වෙන්නේ, අරමුණු කරන්නේ සම්මා දිට්ඨියටම අනුරූප වෙච්ච අවබෝධය ඇතිවන පිණිස නුවණ උපදින විදියට පුරුදු කරගත්ත මනසකින්මයි. මෙන්න මාර්ගාංගය සම්මා සංකප්පේ බවට පත් වෙනවා. ඊළඟට සම්මා වාචා. සම්මා වාචා කියන්නේ පරිග්‍රහණ අර්ථේ. පරිග්‍රහණය කියලා කියන්නේ විමසිලිමත් බවකින් ගන්නවන. අපිට එන අරමුණු වල වාචා කියන අවස්ථාව වචනේ කියලා අපි පතා කරනවා. යම් වචනයක් ඉදිරිපත් කරන්නට එහි සියුම් අවස්ථාව, වාචා මට්ටමේ සියුම් අවස්ථාව තමයි විතක්ක විචාර කියලා කියන්නේ. එක වචී සංකාරයට අයිති ධර්මයක්. යමක් කතා කරන්න බෑ, යම් ප්‍රකාශයක් අපිට වචන කරන්න බෑ විතක්ක විචාරය යෙදුනේ නැතිනම්. අපේ හිතේ හිතේ විතර්කණයක් යෙදුනේ නැතිනම්, විචාරීමක් යෙදුනේ නැතිනම්, විතක්ක විචාරයක් නොයෙදුන තැනක අපිට යම් ව්‍යවහාරයක් කරන්නට, භාෂා ව්‍යවහාරයක් කරන්නට
එමනතිනම් කතා කිරීමක් කරන්න පුළුවන් කමක් නැහැ. අපි කතා කරන හැම වචනයකම ඒ අදාළ හැම ශබ්දයක්ම උපදවාලීම පිණිස විතක්ක ਵਿਚාරය අපේ හිතේ යෙදෙන්නට ඕනේ. විතක්ක ਵਿਚාරයක් යෙදෙන්නේ නැතුව වචන බවට පත් කරන්නට හිම නැතිනම් මේ ශබ්ද උච්චාරණයක් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන කාරණාව තමයි වචන උච්චාරණේ නොකලත් හිතේ හිතේ කතා කරන බවක් තියෙනවා නම් මේ විතක්ක ਵਿਚාරණ බවක් හිත තුල තියෙන නමුත් වචන මාධ්‍ය හරහා අපි භාවිතා කරන්නේ නැතුව හිතේ 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 කතා කරන බවකට තිබෙනවා නම් මේක දෛති වෙන්නේ විතක්ක ਵਿਚාරයටමයි. මේකද වචී සංකාරයක් කියලාමයි හඳුන්වන්නට තිබෙන්නේ. එහෙමනම් කටින් පිට කරන වචනේ නතර කරගෙන හිටියත් ඒ වචනය උපද්දවන්නට එහෙම නැතිනම් යමක් කියන්නට ඕනේ කියන හැඟීමෙන් හිත තුල විතක්ක ਵਿਚාරය දෙනවා නම් මෙන්න මේ විතක්ක ਵਿਚාරය සංසිඳෙන්නට ඕනේ. ඒ විතක්ක ਵਿਚාරය පිළිබඳව විමසන්නට ඕනේ. දැන් අපි මෙහෙම කිව්ව ගමන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් කෙනෙකුට කතා නොකර ගොළුවෙකු වගේ ස්වරූපයෙන් තමයි ජීවත් වෙන්නට වෙන්නේ කියලා. නෑ. එහෙම වරදවා වටහා ගැනීමක් සිද්ධ නොකළ යුතුයි. මේ අර්ථයේ සැදන් අර්ථයේ පැහැදිලි කරගත්තාම ඔබට ඒ විදිහේ වැරදි වැටහීමකට පත් වෙන්නට තියෙන ඉඩ එයින් මිදෙලා යනවා. කාරණේ තමයි මේ කතා බහ කරන එකේ දෝෂයක් නෙමෙයි. එහෙම හිතන එකේ දෝෂයකුත් නෙමෙයි. විතක්ක ਵਿਚාරය කරන එකේ දෝෂයක් නෙමෙයි මේ කියන්නේ. යම් විතර්කයක් ਵਿਚාරයක් යෙදෙනවා නම් යම් වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන වචනය තුළ ඒ විතර්කණය කරන අරමුණ තුළ සම්මා දිට්ටි සම්මා සංකප්ප ඝටිත වෙච්ච ඒ හරහා යොමු වෙච්ච විතක්ක ਵਿਚාරයක්ම තිබිය යුතු බවට හොඳට නුවණින් විමසලා ගත යුතු වෙනවා. ඒකයි පරිග්‍රහණ අර්ථයෙන් සම්මා වාචා හඳුන්වන්නේ. පරිග්‍රහණ අර්ථයෙන් සම්මා වාචාව පෙන්වන්නේ හොඳට නුවණැතුව විමසීමක් කරන්නට ඕනේ. අරමුණු ගන්නකොට නුවණැතුව ගැනීමක් කරනවා වගේ සම්මා සංකප්පයේ තුල සම්මා වාචාවේදී නුවණැතුව හොඳට විමසන්නට ඕනේ. එහෙම විමසීම තමයි අපිට මේ විතර්කය අවශ්‍ය වෙන්නේ. එතකොට යමක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන කාරණාව තුළ හොඳට විමසලා බලපු ප්‍රකාශයක්ම කළ යුතු වෙනවා. එහෙම විමසලා බලලා කටයුතු කරනකොට බලන්න ඔබ ඊට කලින් කොච්චර අමාරුවෙන්ද ඔබ මේ වචනේ රැකගත්තේ කියලා. බොරුවක් කියන එක, හිස් වචනයක්, කේලමක්, පරුස වචනයක් කියන මේ වචනේ සංවරය ඔබ කොච්චර අමාරුවෙන්ද හදාගත්තේ කියලා. බොරුවක් කියන්න එනකොටම ඒ බොරුව කියවෙන මට්ටමට ගිහිල්ලා බොරුව කියලත් ඉවරයි සමහරලාට. සමහර වෙලාවට බොරු කියලා ඉවර වෙලා සෑහෙන වෙලාවකට පස්සේ තමයි තමන්ට තේරෙන්නේ තමන් මොනතරම් වැරද්දක් කළාද, තමන් අතින් මොනතරම් බොරු කියුණාද කියලා. ඒ වෙනකොට සීලේනොත් තමන් බිඳිලා සිල්පදේකුත් කඩාගෙන. එහෙමනම් සම්මා වාචාව තුළ සීලය පෙන්නනවා. වචනේ සංවරය පෙන්නනවා. නමුත් අපි කොයිතරම් දුරට වචනේ සංවර කරන්නට උත්සාහවත් වුණත්, බොරු කියන එකෙන් වැළකීලා ඉන්න උත්සාහවත් වුණත්, සීලයක් විදිහට වාචිකව ප්‍රකාශ කරන එක නතර කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ එතනින් මේ නතර කරන්නේ නැහැ මේ අර්ථය. සමා වාචා තුල පෙන්නනවා නිවන දක්වාම යොමු කරවපු බව, මාර්ගය. ඒ නිසා එතනදී මූල ආරම්භක අවස්ථාවම හඳුනගෙන එතනින්ම මේ දුරු කරන විදිහේ ක්‍රමවේදය අපිට පෙන්නනවා. ඒ තමයි පරිග්‍රහණ අර්ථය. වචනයක් ප්‍රකාශ කරන්නට පෙර ආතුව හොඳට නුවණින් විමසලා ඒක ප්‍රකාශ කළ යුතු වෙනවා. ඒ නිසා ඒ ප්‍රකාශ කරන වචනය සම්මා දිට්ඨියට සම්මා සංකප්පයට අනුරූප වෙච්ච, ඒ හරහා යොදවච්ච, නුවණ හරහා යෙදුන වචනයක්ම බවට
පත් වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා ඒ ප්‍රකාශ කරන වචනය සත්‍ය වචනයක් බවට පත් වෙන්නේ. ප්‍රබල වචනයක් බවට පත් වෙන්නේ. අර්ථාන්විත වචනයක් බවට පත් වෙන්නේ. විශාල පිරිසකගේ හිතසුව පිණිස යහපත පිණිස පවතින්නේ. නමුත් අපේ වචනේ අරන් බලන්න කොයිතරම් කෙනෙක් අපේ වචනේ විශ්වාස කරයිද? අපේ වචනේ අරගෙන බලන්න කොයිතරම් කෙනෙකුට ඒ වචනය හානි කර වේවිද කියලා බලන්න. අපි ප්‍රකාශ කරන වචනේ අරගෙන බලන්න විශාල කෙනෙකුට අවඩක් අයාපතක් අකටයුත්තක් වෙන්න පුළුවන් අපි ප්‍රකාශ කරන වචනේ. ඒ අයට එහෙම අවඩක් අයාපතක් සිද්ධ වෙනවා විතරක් නෙමෙයි, තමන්ට මොනතරම් අකුසලයක් වෙයිද, තමන්ට මොනතරම් අයාපතාවයක් වෙයිද කියලා බලන්න. ඒකට හේතුව තමයි පරිග්‍රහණාර්ථයෙන් අපි වචන ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙමනම් සම්මා දිට්ඨි සම්මා සංකප්පේට අනුරූපව ඊට අනුගතව යම් වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒ වචනය සම්මා දිට්ඨියෙන් දැකලා සම්මා සංකප්පයෙන් අරමුණු කරලා හොඳට විමසලිමත් බවකින් නුවණින් විමසීමකට ලක් කරලා පරිග්‍රහණාර්ථයකින් අර්ථ ගන්වලා සම්මා වාචා බවට පත් කළ යුතු වෙනවා. සම්මා වාචා බවට පත් වෙනකොට තමයි ඒ මාර්ගංගේ උපදින්නේ සම්මා වාචා කියන මාර්ගයට පිළිපන්නේ. ඊළඟට සම්මා කම්මන්තේ පෙන්නලා තියෙනවා. සමුත්තහනාර්ථයෙන් සම්මා කම්මන්තේ පෙන්නනවා. සම්මා කම්මන්තේ කියලා කියන්නේ කාය කම්මේ පිළිබඳව. කායිකව වෙන ක්‍රියාකාරීත්වයේ පිළිබඳව. අපි මෙතන කාය සංවරය කියලා කතා කරනවා. අර මුලින් වාචික සංවරය ගැන කතා කළා වගේ මෙතනදී කායික සංවරය පිළිබඳව කතා කරනවා. ඒ කායික සංවරය සමුත්තහනාර්ථේ හට ගැනීමක් පිළිබඳව, එහෙම නැතිනම් සමුත්තහනයක් පටන් ගැනීමක් පිළිබඳව කතා කරනවා. කුමන හට ගැනීමක් කුමන පටන් ගැනීමක් පිළිබඳවද? කායික ක්‍රියාවලියක හට ගැනීමක් පටන් ගැනීමක් පිළිබඳව කතා කරනවා. අපිට මේක ධර්මයේ අර්ථයේ ගැඹුරටම යනකොට ආස්වාස ප්‍රස්වාසයේ කාය සංකාරයේ පටන් ගැනීම කියලා පෙන්නනවා. ආස්වාස ප්‍රස්වාසයෙන් තමයි මේ කායේ සියලුම ක්‍රියාකාරකම් ටික ආරම්භ වෙන්නේ, හට ගැනීමකට ලක් වෙන්නේ. එහෙමනම් ඔන්න ඔය හට ගැනීම කියන තැනේදීමයි අපිට මේ කායක සංවරයක් ඇති කර ගන්නට පුළුවන්කම උදා කරන්නට වෙන්නේ. එහෙමනම් එතනින්දන් නුවණ පවත්වන්නට වෙනවා. දැන් අපිට සම්මා දිට්ඨියෙන් හේතුඵල ධම පිළිබඳව ඉගැන්වෙන දර්ශනීය පිළිබඳ පණිවිඩය ලැබුණා. සම්මා සංකප්පයෙන් අපිට ඒ අරමුණු කරලා ඒ පිළිබඳව අරමුණු වෙන ආකාරය පිළිබඳව හොඳට නුවණැතුව කටයුතු කරන ක්‍රමවේදයේ මුණ ගැහුණා. සම්මා වාචා තුළින් අපි වාචයේ වචනය උපදින ආකාරය පිළිබඳව නුවණින් විමසලා බැලුවා. දැන් සම්මා කම්මන්තය. සම්මා කම්මන්තය තුළදී අර මුලින් කතා කළ පරිදි අපිට මේ සියලුම කයේ ක්‍රියාකාරකම් ටික සිද්ධ කරන්නට පුළුවන්කම ලැබෙන ප්‍රාථමික, මෙහෙම නැතිනම් ප්‍රාථමික මූලිකම මට්ටමේ මුල් අවදි මට්ටමේ පවතින කායික ක්‍රියාවලිය තමයි ආස්වාස ප්‍රස්වාසය කියලා කියන්නේ. එමනම් ආස්වාස ප්‍රස්වාසය හරහා තමයි මේ කයේ සියලුම ක්‍රියාත්මක වීම බැඳිලා තියෙන්නේ. එහෙමනම් ඔන්න ඔතනින්නම් මේ කයේ සිද්ධ වෙන සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව අපි මනා නුවණැතුව මනා අවධානයකින් විමසලිමත්ව හට ගැනීම පිළිබඳව නුවණැතුව වාසය කළොත්, නුවණැතුව කටයුතු කළොත් අපිට සම්මා කම්මන්තේ පිළිබඳව මාර්ගය උපදිනවා. එයින් අපේ හික්මීම තහවුරු වෙනවා. අපි සමහර වෙලාවට කායිකව කරන වැරදි ටික, සත්තු මරණ එක, හුරකම් කරන එක, කාම මිත්‍යාචාරය, යෙදෙන මේ කයින් වෙන වැරදි තුනම
සම්පූර්ණයෙන්ම නතර කරලා කියන්න පුළුවන් කෙනෙකුට, නොකර ඉන්නවා කියලා කියන්න පුළුවන් කෙනෙකුට. ඒ විදිහට සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කම්මිත්‍යාචාරය යෙදෙන්නේ නැහැ කියලා කිව්වට ඒක තව දුරටත් සර්ව සම්පූර්ණම වුණ සීලයක් බවට මේ ශාසනය තුළ දකින්නට බෑ. මොකද මේ ශාසනයෙන් බැහැරත් සත්තු නොමරන, ඒ වගේම හොරකම් නොකරන, කාම මිත්‍යාචාරයේ නොයෙදෙන පිරිස ඉන්නවා. නමුත් ඒ සියලුම දෙනා මේ සම්මා දිට්ඨිය මුල් කරගත්තා වූ සම්මා කම්මන්තයක් වඩන පිරිසක්, මාර්ගයක් උපදවගත්ත පිරිසක් බවට පත් වෙලා නැහැ. එහෙමනම් මේ ශාසනය තුළ සම්මා කම්මන්තේ උපදවාගත්ත, කාය කම්මේ උපදවාගත්ත කෙනෙක් බවට පත් වෙන්නට නම් සම්මා දිට්ඨියට අනුරූප වෙච්ච සම්මා සංකප්පයෙන් වටකරවන ලද කාය කම්මයක්ම කළ යුතු වෙනවා. එතනයි මාර්ගය, එතනයි ප්‍රතිපදාව උපදින්නේ. ඊළඟට සම්මා ආජීවය. ආජීවය කියලා කියන්නේ දිවි පැවැත්ම. වෝදාන අර්ථයකින් සම්මා ආජීවය විස්තර කරනවා. වෝදානය කියලා කියන්නේ පිරිසුදු කරනවා කියන කාරණේ. එහෙමනම් අපේ ජීවන පැවැත්මම පිරිසුදු දෙයක් බවට පත් කළ යුතු වෙනවා. අපේ ජීවන පැවැත්ම කියලා කියන්නේ මොකක්ද කියලා බැලුවොත්, අපි ගෙවදර දොරේ එදිනදා කටයුතු කරන අපේ ජීවන පැවැත්මයි මේ. අපි අධ්‍යාපනය ලැබනවා වෙන්න පුළුවන්, රැකී රක්ෂා කරනවා වෙන්න පුළුවන්, හරිහම්බ කරනවා, සමාජයක් ඇසුරු කරනවා, නොයෙකුත් අය සමග අපි ගනුදෙනු කරනවා. මෙන්න මේ ටික පිරිසුදු කරාම සමාජීවයකටපත් වෙනවා කියන තැනකින් අපි කටයුතු කරනවා. යහපත් විදිහට මේ ටික කටයුතු කරන්න යොමු වුණාම සමාජීවයකටපත් වෙලා තියෙනවා කියන තැනකින් දකින්න පුළුවන්කම තියේ. නමුත් මීට වඩා ගැඹුරුයි මේ කියන අර්ථය. මෙතනදී පෙන්වන්නේ වෝදාන අර්ථයෙන් වෝදාන කියලා කියන්නේ පිරිසුදු කරනවා කියන අර්ථය. එතකොට කුමක්ද මේ පිරිසුදු කළ යුතු වෙන්නේ? කුමකින්ද පිරිසුදු කළ යුතු වෙන්නේ? අපේ ජීවිතය කියලා අපි කතා කරන, අපේ මුළු දිවි පැවැත්මම කියලා කතා කරන මේ ජීවිතයේ අයිති කොතෙන්ටද කියලා බලන්න. අපි ජීවත් වෙනවා කියලා කතා කරන තැන අපි ජීවත් වෙලා තියෙන්නේ කොතනද කියලා බලන්න. අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරලා තියෙන්නේ, ලෝකෙත් එක්ක ජීවත් වෙලා තියෙන්නේ කොතනද කියලා බලන්න. අපේ ජීවිතය කියලා අපි කතා කරන තැන අපි ජීවත් කරවලා තියෙන, ජීවත් වෙලා තියෙන්නේ ඇහැට පෙනෙන රූපත් එක්ක, කනට ඇහුණු සද්දත් එක්ක, නහයට දැනුණ ගඳ සුවඳත් එක්ක, දිවට දැනුණ රසත් එක්ක, කයට දැනුණ ස්පර්ශයත් එක්ක, ඒ වගේම හිතේ හිතලා කල්පනා කරන ලද ධර්ම අරමුණුත් එක්ක අපි අපේ ජීවිතය කියලා ගනුදෙනු කරලා තියෙන්නේ, ගොඩනගාගෙන තියෙන්නේ ඇහැ රූප, කන ශබ්ද, නහය ගන්ධය, දිව රස, කය ස්පර්ශ, මනස ධම්ම කියන මෙන්න මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයන් අතර කරන ලද ගනුදෙනුවකට තමයි අපි අපේ ජීවිතය කියලා කියන්නේ, අපි ජීවත් වුණා කියලා කියන්නේ. නම් වෝදාහන අර්ථයෙන් අපිට පෙන්වන්නේ මෙන්න මේ ටික පිරිසුදු කරන්න. එහෙන් දකින රූප නිසා ඇලෙන ගැටෙන බවක් ඇති නොවන විදිහට, කනට එන ශබ්දය හරහා ඇලෙන ගැටෙන බවක් ඉතුරු නොවන විදිහට, නාසයට දැනෙන ගඳ සුවඳ හරහා ඇලෙන ගැටෙන බවක් ඉතුරු නොවන විදිහට, දිවට දැනෙන රසය හරහා ඇලෙන ගැටෙන බවක් ඉතුරු නොවන විදිහට, ඒ වගේම කයට දැනෙන පහස හරහා ඇලෙන ගැටෙන බවක් ඉතුරු නොවන විදිහට, මනසට එන අරමුණුත් එක්ක, හිතේ එන අරමුණුත් එක්ක ඇලෙන ගැටෙන බවක් ඉතුරු නොවන විදිහට, ඇලෙන ගැටෙන බවක් ඇති නොවන විදිහට අපිට මේ ටික පරිහරණය කරන්න පුළුවන් නම්, අපිට මේ ටික තුල කටයුතු කරන්න පුළුවන් නම්, අන්න ඒ කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ඇහැ රූපේ නිසා ඇතිවෙන මේ ගනුදෙනුව, කන ශබ්දේ නිසා ඇතිවෙන මේ ගනුදෙනුව ආදී මේ සියලු ගනුදෙනු ටික හේතුඵල ධමකින් යුක්තයි කියන මේ දකින දර්ශනයම උපකාර කරගෙනයි. එමනම් සම්මා ආජීවයේ කියන මට්ටමටපත් වෙන්නට සම්මා දිට්ඨිය මුල් කරගත්තා වූ සම්මා සංකප්පයේ හරහා පෝෂණය වෙච්ච සම්මා ආජීවයක්ම විය යුතුයි. එනම් වෝදානයක් කරන්න, පිරිසුදු කිරීමක් කරන්නට පුළුවන්කම ලැබෙනවා අපි කොහොම කටයුතු කළොත්ද?
මේ ඇහැට පේන රූපයේ හේතුඵල ධර්මයක්. කනට ඇහෙන සද්දයේ හේතුඵල ධර්මයක්. හේතුන් නිසා හටගත් ධර්මියෝ හේතු නැති වෙනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නම්, හේතු නිසා හටගත් ධර්මියෝ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා නම්, ඒ නිසා ඇහත් රූපයත් නිසා ඇති වෙච්ච යම් වේදනා සංඥා සංකාරයක් තියෙනවා නම්, යම් දැනගැනීමක් තියෙනවා නම්, මේ දේවල් සියල්ලම මේ හේතු නිසා හටගත් ධර්මයෝ. ඇහැ රූපේ නැති වෙනකොට ඇහැ හෝ රූපේ හෝ ඇහැ රූප දෙකම හෝ කියන මේ ධර්මතා ටික නැති වෙනකොට විඳිනකොට ඒ නිසා හටගත්තා වූ වේදනා සංඥා සංකාරයන් ඒ පිළිබඳව හඳුනා ගැනීමක් කළා නම්, ඒ කියන්නේ විඥානනයක් වුණා නම්, මනෝවිඥානයක් ඉපදුනා නම් මේ සියල්ල ඒ සමග බිඳ වැටෙනවා, ඒ සමග ඉතුරු නැතුව නැති වෙනවා. නමුත් හේතු නිසා හටගත් ධර්මියෝ හේතු නැති වෙනකොට ඉතුරු නැතුව නැති වෙනවා කියලා නොදැකීම නිසා අපේ හිත අපේ ජීවිතයේ බවට පත් වෙන මේ අත්දැකීම ඉතුරු දෙයක් එහෙම නැතිනම් ඇති දෙයක් බවට ඉතුරු කරලයි අපි එතනින් අහකට යන්නේ. ඒ නිසා අපිට අපේ ජීවිතය තුළ ඇති බවට කතා කරන්න පුළුවන් කමක් යොදාගෙන තිබෙනවා. ඒ ඇති බවට ඉතුරු කරපු දේ තුළ අපි ඇලෙලා ගැලිලා වෙලිලා වාසය කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා ඇලෙන ගැලෙන වෙලෙන බවකින් යුක්තව කටයුතු කරලා තියෙන්නේ, ගැටෙන බවක් ඇති කරගෙන තියෙන්නේ ඔන්නෝයි කියන කාරණය නිසා. අපි අපේ ජීවිතය ආජීවයේ පාරිශුද්ධභාවයට පත් කරන්න නම් ඇලෙන ගැටෙන බවකින් මිදිලා කටයුතු කරන්නට ඕනේ. ජීවිතය පාරිශුද්ධත්වයට පත් කරන්න නම් අපි ඔන්නෝයි කියන මට්ටමට පත් වෙන්නට ඕනේ. එහෙම වුණොත් අපි මේ ජීවන පැවැත්ම වැරදි විදිහට පවතින ජීවන පැවැත්මකට යන්නේ නැති වේවි. මේ ජීවිතයේ ජීවත් කරවීම පිණිස වැරදි වෙළඳාම් වලට, වැරදි වෘත්තියන් වලට, වැරදි ක්‍රියාමාර්ග වලට පත් වෙන්නේ නැති වේවි. ඒ නිසා එතනින් මිදුණා කියලා, එහෙම නැතිනම් අපි සත්තු මරණ හොරකම් කරන ආදී දේවල් නොකර අපේ ජීවි පැවැත්ම සඳහා අපි සාධාරණ වූ ජීවිතයටයි ජීවත් වෙන්නේ කියන තැනකින් කටයුතු කළ පමණින් ආර්ය මාර්ගයේ උපදින්නේ නැහැ. එනං ආර්ය මාර්ගයේ උපදින්නට ඇතුළාන්තයෙන් මේ ආර්ය මාර්ගයේ උපද්දවන්නට හේතු වෙන ධර්මතා පිළිබඳව අපි වැටහීමක් ඇතුවම ගනුදෙනු කළ යුතුයි, කටයුතු කළ යුතුයි, මාර්ගයේ වැඩිය යුතුයි. ඒ නිසා මෙතනදී සම්මා දිට්ඨියට මුල් කරගෙන සම්මා දිට්ඨියට අනුව සම්මා සංකප්පයෙන් යුක්තව කරන ගනුදෙනුවක් තමයි සම්මා ජීවේ විය යුත්තේ. සම්මා ජීවේ යහපත් දිවි පෙවැත්ම වෝදාන අර්ථයෙන් අර්ථ ගන්නවලා තියෙන්නේ එහෙමයි. ඊළඟට සම්මා වායාමයේ. සම්මා වායාමයේ කියලා කියන්නේ පග්ඝාන අර්ථයෙන් වීරිය කිරීමෙන්. සම්මා වායාමයේ කියලා කියන්නේ වීරියවන්ත කිරීමෙන් සිද්ධ වෙන කාරණයක්. වීරියවන්ත බව අපිට ඇති විය යුත්තේ කොහොමද? අපි මෙතනදී වීරිය කියලා කිව්වහම අපි කවුරුත් දන්නවා සතර සම්‍යප්ප්‍රධාන වීරිය හැටියට කතා කරනවා. ඒ සම්මා දිට්ඨි මුල් කරගෙන සම්මා දිට්ඨියට අනුගතව ගන්නා උත්සාහයක් විය යුතුයි. ඒ වීරිය අපේ ජීවිතේ සම්මා දිට්ඨියෙන් දැකපු දැක්ම පවත්වා ගැනීම සඳහා අපේ හිත නීවරණයන් වලට නතු නොවන විදිහට, අකුසල ධර්මයන් වලට බැස යන්නට ඉඩ නොවන විදිහට වීරියවන්ත බවකින් කටයුතු කළ යුතුයි. ගත් අරමුණ හොඳට පවත්වා ගැනීම සඳහා වීරියවන්ත විය යුතුයි. ඊළඟට සම්මා සති කියලා කියන්නේ උපဋාණ අර්ථේ. මේ සම්මා සතිය කියලා කියන්නේ මේ සිහියට උපဋාණයක්, උපස්ථානයක් විදිහටයි අවශ්‍ය වෙන්නේ. සියලුම සමත කමඨහන් ටික අපි භාවනා කරනකොට ගත්තා වූ ඒ සියලුම කමඨහන් ටික සතිය උපදෙවීම පිණිස, එහෙම නැතිනම් සිහිය පිහිටුවා ගැනීම පිණිස උපဋාණයක්, උපස්ථානයක් බවට පත් වෙන්නට ඕනේ. ඒ විදිහට සම්මා දිට්ඨිය හරහා සියලුම කමඨහන් සම්මා සතියට උපဋාණ කරගත්තාම අන්න ඒ උපဋාණය නිසා තමයි සම්මා සතිය වර්ධනය වෙන්නේ. ඒ වගේම අවික්කේපාර්ථයෙන් සම්මා සමාධිය. අවික්කේපී කියලා කියන්නේ ඒකග්ගතාවයටපත් වෙනවා. මෙන්න මේ විදිහට කටයුතු කරනකොට අපේ හිත ඒකාග්‍ර භවයකටපත් වෙනවා. දැන් හිතට කෙලෙස් වශයෙන් හැසිරෙන්න, අසුරු කරන්නට
මනසට විවිධ විවිධ විදිහේ අරමුණු වෙන්නට තියෙන අවකාශයේ ඉඩහර සම්පූර්ණයෙන්ම අහුරලා තියෙනවා නුවණ හරහා. සම්මා දිට්ඨිය හරහා සම්පූර්ණයෙන්ම අහුරලා තියෙනවා අකුසලයේ පැත්තට නොඹුරු වෙන මානසික මට්ටම අයින් කරලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්තාම මෙන්න මේ අංග ටික ඔක්කොම එකට එකතු වෙච්ච තැන තමයි සම්මා දිට්ඨිය හරහා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් සම්පූර්ණ වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි අපි නිවැරදි මාර්ගයේ හැටියට හඳුනා ගැනීම සිද්ධ කළ යුතු වෙන්නේ. ඉතින් අද ඒ පිළිබඳව සිහිපත් කරලා අදට නියමිත දේශනාව මෙතකින් සමාප්ත කරන්නට සූදානම් වෙනවා. ඉතින් අද දවසේදී සිද්ධ කරගත් අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට අපවත් වුණ සංඝ පීතෘන් වහන්සේලාට, ඒ වගේම අද දායකත්වයේ දරුණු ලබන MH ඊවා චාන්දනී මහත්මිනිය, ලක්ෂාන් සුලෝචන මහත්මා නමින් මිය පරලව යන්නට යෙදුන PGR සිල්වා මහත්මිය, MH චාලි චන්ද්‍රදාස මහත්මා ඇතුළු ඒ පවුල්වල මිය ගියා වූ සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපට අර්ථයෙන් ධර්මයේ නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන අප ධර්මාචාර්යයන් වහන්සේ සත්පුරුෂකම යුතුවම සිහිපත් කරනවා මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ ඇතුළුව අප ගුරුදේවයන් වහන්සේලාටත්, ඒ වගේම බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත්, ඒ වගේම අද දායකත්වයේ දරනු ලබන MH ඊවා චාන්දනී මහත්මිනිය, ලක්ෂාන් සුලෝචන මහත්මා ඇතුළු කොට ඒ පවුලට සහ සම්බන්ධ සියලුම දෙනාටත් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි.